ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල DP Education වෙබ් එකට පිවිසෙන්න www.dp.lk. අයිබෝවන්, හැම දිනාටම සුබ දවසක් වේවා. සත්‍ය වීලොග්ස් YouTube නාලිකාවේ ඔබ දන්නවා අපි දිගින් දිගටම දාර්ශනික සාකච්ඡා මාලාවක් පවත්වාගෙන යනවා. ඒ ආකෘතිය මදක් ඛණ්ඩනය කරලා අපි විශේෂ වීඩියෝවක් කරන්න හිතුවා. ඒ තමයි මේ සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒ තමයි මේ මාසේ මේ නොවැම්බර් 18 වෙනිදා සඳහිරු සෑය ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරන, එහෙම නැත්නම් පූජනීය උත්සවශ්‍රීයෙන් සඳහිරු සෑය දාගැබ, එහෙම නැත්නම් චෛත්‍ය නිරාවරණය කිරීම, කොත නිරාවරණය කිරීම, නැත්නම් චෛත්‍ය ජනතාවගේ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමාන සඳහා මේ නොවැම්බර් පුරපසලසක පොහොය 18 වෙනිදායින් පස්සේ, එහෙම නැත්නම් පොය දවසින් පස්සේ විවෘත වෙනවා. හැබැයි මේ සම්බන්ධ අපි දකින ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව ගැන තමයි අපි වීඩියෝ තුල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක මම හිතනවා විශේෂයෙන්ම එක්තරා ආකාරයකින් රජය දැනුවත් කිරීමක් වෙනවා. ඒ වගේම මේ ඔබටත් අලුත් තොරතුරු රැසක් දැනගන්න ලැබෙනවා. ඒ නිසායි අපි හිතුවේ මේ වීඩියෝ කරන්න. ඒ තමයි දැන් ලංකාව කියලා කියන්නේ මේ චෛත්‍ය ඉදිකිරීම සම්බන්ධ, නැත්නම් දාගැබ් සම්බන්ධ වෙනම ශාස්ත්‍රයක්, වෙනම සංස්කෘතියක්, වෙනම විද්‍යාවක් ලෝකෙට නිර්මාණය කරපු රටක්. ඒක අපි ගත්තොත් එහෙම සේරුවාවිල මංගල මහසෑය, ඊළඟට සරණමාලි චෛත්‍ය, නැත්නම් රුවන්වැලි මහසෑයේ ඉඳලා මේ ලංකාවේ ඉදිවෙච්ච හැම චෛත්‍යයකටම අදාළව, හැම දාගැමකටම අදාළව ඊට අදාළ සිද්ධාන්ත පද්ධතියක් තියෙනවා අනාදිමත් කාලයක ඉඳලා පවත්වාගෙන ආපු. ඒ සිද්ධාන්ත අතර එකක් තමයි විශේෂයෙන්ම මේ චෛත්‍ය දාගැබක් ඉදිකරද්දී ඉදිකිරීමේ ඉඳලා කොත නිරාවරණය කිරීම දක්වාම ඊට අදාළ සුවිශේෂී නැකත් පද්ධතියක් භාවිතා කිරීම. මේක කවුරු හරි කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන්, අර නක්කත්ත පටිමා නිත්තං අත්තෝ බාලං උපජ්ජගා අත්තෝ අත්තස්ස නක්කත්තා කිකරි සංචාරකා කියන අර ජාතක පාළියේ පස්සේ කාලයක බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කවුරු හරි මෝඩෙක් ලියපු ගාථාව අරගෙන මේක මේ බුද්ධ දේශනාවට විරුද්ධයි කියලා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ දැන් රුවන්වැලි සෑය අපි ගත්තොත්, රුවන්වැලි සෑය ඉති කරන්නේ රහතන් වහන්සේලාගේ යුගයේ. මහාවංශයේ තොරතුරු අනුව රුවන්වැලි සෑය ඉදිකරන විශේෂම දුර්ගමුණ රජතුමාගේ කාලයේ වෙද්දී ලංකාව රහතන් වහන්සේලාගෙන් සපිරුණු දේශයක්. ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ යුගයක්. ඊළඟට කාවන්තිස්ස රජුරෝ මංගල මහසෑය මේ සේරුවාවිල ඉදිකරනකොට ඒ කාලෙත් ඇත්තටම රහතන් වහන්සේලාගේ යුගයක්. හැබැයි අපි ධාතු වංශය, මහා වංශය බැලුවොත් මේ ප්‍රධාන චෛත්‍ය දෙකම සියලුම කටයුතු කරලා තියෙන්නේ තෝරාගත් සුවිශේෂී නැකත්වලට අනුව. උදාහරණයක් ඇරෙන වර්ණලිසෑයේ ධාතු නිදාන කටයුතු කරේ උත්තරසල නැකතෙන් කියලා බොහොම පැහැදිලිව මහා වංශය තියෙනවා. ඊළඟට මංගල මහසෑය ඉදිකරන්න නැකත් භාවිතා කරා විතරක් නෙමෙයි, ඒකට අදාළ හැම කටයුත්තකම යොදාගත්ත නැකත් මොකද්ද කියලා මේ ධාතු වංශය අපිට බලන්න පුළුවන්. ඒ වගේම මේ විශේෂයෙන්ම මංගල සම්මත ස්ථානයක්, සුබ ස්ථානයක් මේ චෛත්‍ය ඉදිකරන්න ඒ කාලේ තිබුණු වාස්තු ශාස්ත්‍රීය ක්‍රමවේද අනුව යොදාගත්තා කියලා ඉතාම පැහැදිලිව ධාතු වංශය තියෙනවා මංගල මහසෑයට අදාළව. එතකොට මේ චෛත්‍ය ඉදිකිරීම කටයුතු සඳහා සුබ නැකතක් බැලීම අබෞද්ධ වැඩක් නම්, නැත්තම් බෞද්ධ විරෝධී වැඩක් නම්, මුලින්ම ඒ කාලේ මේ විරෝධය එන්න ඕනේ රහතන් වහන්සේලාගේ. ඇතර මේ සමහර දින රහතන් වහන්සේලා තමයි යෝජනා කරන්නේ මේ වංශ කතා අනුව. එතකොට ඉතාම පැහැදිලි මේ චෛත්‍ය ඉදිකිරීම කටයුතු සඳහා නිශ්චිත මංගල සම්මත සුබ මොහොතක්, නැත්නම් සුබ නැකතක් භාවිතා කිරීම, සර්වතෝබද්ධ නැකතක්, ඉතාම යහපත් සුබ නැකතක් භාවිතා කිරීම අනාදිමත් කාලයක ඉඳලා මේ චෛත්‍ය දාගැබ් ඉදිකිරීමත් එක්කම බැඳුණු චාරිත්‍රයක්, චාරිත්‍රයකට එහා ගිය එක්තරා විදියක ශාස්ත්‍රීය සිද්ධාන්තයක්. ඒ නිසා යම් චෛත්‍යයක්, යම් සෑයක් මුල්ගල තියෙනවා නම්, ඊළඟට ධාතු නිදාන කරනවා නම්, නිරාවරණය කරනවා නම්, මේ හැම කටයුත්තක්ම කාවන්තිස්ස රජුරෝන්ගේ ඉඳලා තුපාරාමේ සම්බන්ධයෙන් හරියටම මට දල අදහසක් නැහැ. හැබැයි ශ්‍රී මහ බෝධිය පවා රෝපණය කරන රෙහෙර නැකතින් නිශ්චිත මංගල සම්මත සුබ මොහොතක ඒකට සාක්ෂි තියෙනවා අපි බෝධි වංශයෙන් බැලුවොත්. ඒ නිසා ලංකාවේ අපි බොහොම පැහැදිලිව අතීතය තුළ දකින එකක් තමයි මේ සියලුම දාගැබ් ඉදිකිරීමේදී ඉතාම පැහැදිලිව නිශ්චිත සුබ නැකතක්, සුබ මොහොතක් භාවිතා කරලා තියෙනවා. දැන් මේ සඳහිරු සෑය ගැටලුව තමයි, සඳහිරු සෑය විවෘත කරන්නේ මං හිතන්නේ මේ නොවැම්බර් 18 වෙනිදා.
ඒක එක්තරා විදිහක කෝයින්සිඩන්ට් එකක් වෙනවා නැත්නම් එක්තරා විදිහක අහඹු සිද්ධියක් වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපන්දිනයත් මේ ඉල්පුර 15ක පොහොය දිනයත් එකම දවසක එහෙම නැත්නම් මේ නොවැම්බර් 18 වෙනිදා එදී තිබීම සමහරට මම හිතනවා ඒ හින්දා වෙන්න පුළුවන් මේ චෛත්‍ය නිරාවරණ උත්සවය නොවැම්බර් 18 වෙනිදා ගත්තේ හැබැයි මම හිතනවා මේ ගැටලුව ඇයි නොවැම්බර් 18 වෙනිදා සඳහිරුසෑය විරුද්ධ කිරීමේ ගැටලුවක් තියෙන්නේ සහ මොකක්ද ඒ ගැටලුව කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා හෝ මේ රජය දැනගෙන හිටියානම් මම හිතනවා මොනතරම් වැදගත් දවසක් වුණත් මේ දිනේ එතුමා යොදාගන්න එකක් නෑ හේතුව ලංකාවේ කොයිතරම් හදිසියක් තිබුණත් අපි දන්නවා කෝණ මාසයක් ආවොත් කොයිතරම් හදිසියක් වුණත් ලංකාවේ කෙනෙක් සාමාන්‍යයෙන් අපේ ජ්‍යොතිෂය පිළිබඳව තියෙන දැඩි විශ්වාසය නිසා නිවාස ඉදිකිරීමක් හෝ එහෙම නැත්නම් නිවසක පදිංචි වීමක් ලංකාවේ කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජ්‍යොතිෂයට කිසිම සම්බන්ධයක් නැති වුණත් පෙබරවාරි මාසේ ලංකාවේ මිනිස්සු කිසිම සුබ වැඩක් කරන්නේ නැහැ අඩු මාසයක් කියලා. ඒක කිසිම ජ්‍යොතිෂයට අදාළත්වයක් නැහැ. ඒක ඇත්තටම හැදුණු ගොන් ජන විශ්වාසයක්. හැබැයි ගොන් ජන විශ්වාසය පවා අපේ මිනිස්සු හරියටම පිළිපදිනවා. ඔබත් පුද්ගලිකව දන්නේ නැති පෙබරවාරි මාසේ ඔබ වැඩ කරන්නේ නැහැ. එහෙම සංස්කෘතියක් තියෙන රටක මේ ගැටලුව ගැන දැනගෙන හිටියා නම් නැත්තම් මේ දිනේ සම්බන්ධ තියෙන අවුල දැනුවත් කරා නම් මං හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා හෝ වර්තමාන ආණ්ඩුව හිතන එකක් නෑ මේ සඳහිරුසෑය නොවැම්බර් 18 විරුද්ධ කරන්න. මොකක්ද ඒ ගැටලුව? ඒ ගැටලුව තමයි නොවැම්බර් 19 වෙනිදා තියෙනවා අර්ධ චන්ද්‍රග්‍රහණයක්. ඒතකොට ජ්‍යොතිෂයේ ප්‍රධාන ಭಾರತೀಯ මහා ජ්‍යොතිෂය අනුව හරි සරල සිද්ධාන්තයක් මේක ජ්‍යොතිෂය ගැන මේ අංශු මාත්‍ර මේ මොන්ඩිසෝරි දැනුමක් තියෙන ඕනම කෙනෙක් දන්න එකක් තමයි චන්ද්‍රග්‍රහණයක් තියෙනවා නම් එහෙම නැත්නම් සූර්යග්‍රහණයක් තියෙනවා නම් මෙන්න මේ ග්‍රහණ දෙකක් මේ ග්‍රහණ දෙකෙන් ඕනෑම ග්‍රහණයක් චන්ද්‍රග්‍රහණයක් හෝ සූර්යග්‍රහණයකින් දින 3ක් දෙපැත්තට කිසිදු සුබ කටයුත්තකට නැගතක් නොගත යුතුයි කියලා ජ්‍යොතිෂය පැහැදිලිව කියලා තියෙනවා. ඒක මේ වගේ සුවිශාල කටයුත්තක් නෙමෙයි දැන් සඳහිරුසෑය කියලා කියන්නේ. දුටුගැමුණු රජතුමා එළාරව පරාජය කරාට පස්සේ ඒ සංග්‍රාමයේ ජයග්‍රහණය කරාට පස්සේ ඉදිකරපු ප්‍රධාන චෛත්‍ය යුද ජයග්‍රහණය සිහි කළ මිරිසවැටිය ඉදි කරා. ඒ වගේම සරණමාලි චෛත්‍ය ඉදි කරා. ඒ වගේ මං හිතන්නේ 30 වසරක යුද්ධය නිමාව එහෙම නැත්නම් සාමය උදා වීම සංකේතවත් කරමින් තමයි මං හිතන්නේ මේ සඳහිරුසෑය ඉදි කරන්න පටන් ගත්තේ. ඒතකොට මේක ලංකාවේ මං හිතන්නේ අවුරුදු 2000කට විතර පස්සේ ලංකාවේ ඉදි වෙන සුවිශේෂීම චෛත්‍ය. මේ චෛත්‍ය මං හිතන්නේ මුලින් රුවන්වැලිසෑයට වඩා උසර හදන්න ඉඳලා නමුත් පස්සේ ඒක වෙනස් කරා. ඒක ඊටාම හොඳයි. කොහොමද එවැනි ඊටාම වැදගත්. ඒ කියන්නේ මෑතක සිද්ධ වෙන විශාලතම බෞද්ධ ආගමික කටයුත්ත තමයි මේ සඳහිරුසෑය විවෘත කිරීම. ඉතින් එවැනි කටයුත්තක්, එවැනි රටටම අදාළ සුබ කටයුත්තක් ඇයි අර්ධ චන්ද්‍රග්‍රහණයක් තියෙද්දී ඒ අර්ධ චන්ද්‍රග්‍රහණයකින් දවසක් ඇතුළත මේක මහින්ද මහත්තයාගේ උපන්දිනයයි පෝයයි යෙදීම විතරක් අරගෙන මේක කරන්න හොඳයි කියලා කවුද උපදෙස් දුන්නේ කියන එක. අපි දන්නවා මේ ආණ්ඩුව දිගින් දිගට වැරදි උපදෙස් දෙන කේවට්ටයන් නිසා මුරුත්තෙට්ටුවේ හැමදෙර කුලපති ධූරය ලබන්න කලින් කිව්ව කතාව. දැන් උන්වහන්සේ වෙනස් කළා දැන්නේ වැරදි උපදෙස් දෙන කේවට්ටයෝ නිසා දිගින් දිගට මේ ආණ්ඩුව එනගලිමින් ඉන්න බව අපි දකිනවා. ජෝර්ජ් කතාව පැත්තකින් තිබ්බත් ඔය කාබනික පොහොර කතාව ඉදිරියට ගිහින් අපි වෙන දවසක වීඩියෝ එකක් කරනවා. ඒක කොහොම වුණත් ඇයි අර්ධ චන්ද්‍රග්‍රහණයක් තියෙද්දි අර්ධ චන්ද්‍රග්‍රහණයක් ඉතාසන්නේ මෙවැනි කටයුත්තක් කරන්න කියන එක ලොකු ගැටලුවක්. මොකද මේ චෛත්‍ය සම්බන්ධව මම කිව්වොත් වෙනම සංස්කෘතියක්, වෙනම ශාස්ත්‍රයක් සහ වෙනම සිද්ධාන්ත පද්ධතියක්. වෙනම සිද්ධාන්ත පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ සිද්ධාන්ත පද්ධතිය සාමාන්‍යයෙන් මේ සංස්කෘතිය පිළිබඳව සහ මේ චෛත්‍ය සම්බන්ධ මේ ශාස්ත්‍රය පිළිබඳව දන්න කිසි කෙනෙක් ඒ සිද්ධාන්ත පද්ධතිය උල්ලංඝනය කරන්නේ නැහැ හිතාමතා. ඒ සිද්ධාන්ත උල්ලංඝනය කරොත් මොකද වෙන්නේ? ඇත්තම විද්‍යාත්මකව එහෙම වෙනවද කියන එක වෙනම කතාවක්. ඒක වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. හේතුව යමක් විද්‍යාත්මකව පිළිගන්න නම් ඒක නැවත නැවත රිපීට් වෙන්න ඕනේ. නැවත නැවත අවුරුදු පතා නැත්තම් අවුරුදු 10කට 15කට එකපාරක් ලංකාවේ චෛත්‍ය හැදෙන්නේ නැති නිසා අපිට මේක රිපීටබල් මොකද්ද වෙන්නේ කියන එක ගැන එකපාරට කියන්න බෑ. ඒක විද්‍යාත්මක ක්‍රමවේදයකට බලන්න ලෙහෙසි නෑ. හැබැයි අපිට කියන්න පුළුවන් කදයක් තියෙනවා. රුවන්වැලිසෑය ඉඳලා ඊළඟට මේ සේරුවාවිල මංගල මහා සෑය ඉඳලා ලංකාවේ ඉදිවෙච්ච සියලුම සෑම ප්‍රධාන චෛත්‍යයක්ම ඉදි කරලා තියෙන්නේ ඉතාම ශාස්ත්‍රානුකූලව සිද්ධාන්ත පද්ධතියකට අනුව ඒ චෛත්‍ය ඉදි කරපු රජවරු ඒ කාලේ හිටපු රහතන් වහන්සේලාගේ සහ ජ්‍යොතිර්වේදීන්ගේ උපදෙස් මත තෝරාගත්ත නිශ්චිතම සුබනකැත්තල. ඒ විතරක් නෙමෙයි දැන් මේක බෞද්ධ විරෝධීද කියලා මං කියන්නේ කවුරු හරි මෝඩේ කරාර මේ ජාතක පාළියේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා තියෙන කෞටිල්ල කියපු කෞටිල්ලගෙන් හොරකම් කරපු ගාතාවක් ජාතක පාළියේ තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කිව්වා කියලා.
නමුත් ජාතක පාලිය පස්සේ ලියවිච්ච පොතක් කියන එක බෞද්ධ අධ්‍යයනයේ විෂය පිළිබඳ දන්න අංශු මාත්‍ර දැනුමක් තියෙන ඕනම මේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් පවා දන්න සරල කතාවක්. ඒ නිසා මේ ඒක බුදුහාමුදුරුවෝ කියපු කතාවක් නොවන බව පැහැදිලි. ඒ කුද්දක නිකායෙම තියෙන බුද්ධවංශ අට කතාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අදාළ සියලුම සිදුවීම් සිදු වුණේ සහ බුදුරජාණන් වහන්සේ සිදු කරේ නිශ්චිත තෝරාගත් නැකත් පද්ධතියකට අනුව කියලා. ඒ විතරක් නේ ඒක තියෙන්නේ බුද්ධවංශ අට කතාව PDF එක ඔබට සර්ච් කරලා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ සිංහල පරිවර්තනයේ. ඒකේ 306 පිටුවේ තියෙනවා සහජාත විශේෂතා නැකත් විශේෂතා කියලා පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදය ඉතා පැහැදිලිව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව පිළිසිත ගැනීම, ඊළඟට අභිනික්මන, ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත්වීම, පළවෙනි ධර්මදේශනාව, යමක මහා ප්‍රාතිහාර්ය පෑම, ඒ වගේම පළමු සංඝ සන්නිපාතය, ඒ වගේම පරිනිර්වාණය කියන මේ ප්‍රධාන සියලුම සිදුවීම් බුදුරජාණන් වහන්සේ පවත්වලා තියෙන්නේ තෝරාගත නිශ්චිත සුබ නැකතකින් කියන එක ඉතාම පැහැදිලිව. ජ්‍යොතිෂ පොතක නෙමෙයි බුද්ධවංශ හැබැයි පසු කාලීන ලියවිච්ච පොතක්. ඒක වෙනම කතාවක්. ජාතක පාලිය අයිති කුද්දක නිකායෙම තමයි බුද්ධවංශ තියෙන්නේ. මේ බුද්ධවංශ අට කතාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අදාළ මේ සියලුම සිදුවීම් බුදුරජාණන් වහන්සේ කරේ තෝරාගත සුබ නැකතකර කියලා. ඒක බුද්ධවංශ අට කතාවේ 306 සිංහල පරිවර්තනයේ 306 පිටුවේ කාට හරි බලන්න පුළුවන්. ඊළඟට මේ අටුවාවේ ඉතා වැදගත් එකක් තියෙනවා. ඒ තමයි මේ පළවෙනි සංඝ සන්නිපාතය පවත්වන්න නම් බුදුවරු විශේෂම ගෞතම බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි සංඝ සන්නිපාතය පවත්වන්න කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකට කියනවා ඒ නිසා චතුරංග සමන්නාගත සංඝ සන්නිපාතය කියලා. ඒ අංග හතර තමයි සියලුම භික්ෂුන් වහන්සේලා ඒහි භික්ෂුභාවයෙන් පැවිදි වී සිටීම, සියලුම භික්ෂුන් වහන්සේලා සෞකලසුන්නස රහත් වේරපත් වී සිටීම සහ සියලුම භික්ෂුන් වහන්සේලා අනාරාධිතව බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ සිටීම මානකත යෙදුණු පොය දිනයක් වීම. මේක තමයි චතුරංග සමන්නාගත සන්නිපාතයේ තියෙන අංග හතර. මේ අංග හතරෙන් තුනක් අධ්‍යාත්මික කාරණා, එකක් තියෙනවා කෙලිම ජ්‍යොතිෂට අදාළ එකක්. ඒ තමයි සියලුම රහතන් වහන්සේ සියලුම ඒ වෙනකොට ඒ පැවිදි සිටින සියලුම භික්ෂුන් වහන්සේලා එහි භික්ෂුභාවයෙන් පැවිදිලා හිටපු අය වුණත්, ඒ සියලුම භික්ෂුන් වහන්සේලා සියලු කෙලිසුන්නස අරහත්ත්වයට පත් වෙලා හිටපු අය වුණත්, සියලු භික්ෂුන් වහන්සේලා අනාරාධිතව පැමිණි අය වුණත් මානකත යෙදුණු පොය දිනයක් නෙවෙයි නම් බුදුරජාණන් වහන්සේ මේ සංඝ සන්නිපාතය රැස් කරන්නේ නැහැ කියලා අටුවයි පැහැදිලිවම තියෙනවා මේ චතුරංග සමන්නාගත සංඝ සන්නිපාතය. එතකොට ඉතාම පැහැදිලි මේ අට කතා ඇත්තනම් මේ අට බුදුරජාණන් වහන්සේ මේ කියනවා නොකරා වෙන්න පුළුවන්. හැබැයි අටුවාචාරීන් මේ කතාව ලියන එකෙන් පැහැදිලි වෙනවා ඒ කාලේ මේ සිද්ධාන්ත සහ මේ ශාස්ත්‍රීය කාරණා පිළිබඳව දැඩි විශ්වාසයක් තිබුණු බව. මම කිසිසේත් අර මේ අටුවාවේ තිබුණු පමණින් කියන්නේ නැහැ මේවා බුදුහාමුදුරුවෝ කරා කියලා. සමහර මේ අටුවාචාරීන් විශේෂයෙන්ම මේ ත්‍රිවේද පරප්‍රාප්ත බමුණන්ව ඉඳලා පැවිදි වෙච්ච නිසා ඔවුන් ජ්‍යොතිෂය ගැන තිබුණු ඇල්ම සහ ඔවුන්ගේ විශ්වාසය මේකට රිංගෙව්වා වෙන්න පුළුවන්. ඒක හැබැයි අපි වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. ඒක බෞද්ධ අධ්‍යයන විශේෂයට වැටෙන වෙනම මාතෘකාවක්. හැබැයි මට කියන්න ඕන උනේ අට කතාවේ එහෙම එකක් තියෙනවා. එතකොට මේක කිසිසේත්ම මේ බෞද්ධ විරෝධී හෝ මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්න බෑ. නැකතක් යොදා ගැනීම. ප්‍රශ්නේ තියෙන්නේ මේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් තියෙන දවසක ඉතාසන්නේ ලංකාවේ දුටුගැම් රජතුමා හදපු රුවන්වැලි සෑයෙන් පස්සේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා පටන් ගත්ත සඳහිරු සෑය තමයි ලංකාවේ මම හිතන විශාලම චෛත්‍ය කර්මාන්තය. ඒතුළ ලංකාවේ ජාත්‍යන්තර බෞද්ධ ලෝකයටම වැදගත් මේ සුවිශේෂී කටයුත්ත ඇයි අර්ධ චන්ද්‍රග්‍රහණයකට ආසන්නේ කිසිදු සුබ කටයුත්තක් කරන්න එපා කියලා මහා ජ්‍යොතිෂයෙක් කියලා තියෙන වෙලාවක ඇයි මේක යොදාගත්තේ කියන එක. චන්ද්‍රග්‍රහණයක් හෝ සූර්යග්‍රහණයක් ආසන්න දවස් තුනේ ශිවාලිකිතේ පංචපක්ෂීය ඉන්ද්‍රගුරුලුව වගේ අපේ දේශීය බොහෝ අය චූල නක්ෂත්‍රය කියලා කියන දේශීය නක්ෂත්‍ර ක්‍රමයක් භාවිතා කරලා සුබ නැකතක් ගන්න බැරි කමක් නැහැ. දක්ෂ ජ්‍යොතිර්වේදියෙකුට එහෙම ගන්න පුළුවන්. ඔය කියන කෝණ මාසේ ඔය නැකත් නැහැ කියන ඕන දවසක නැකතක් ගන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක මේ පුද්ගලික කටයුත්තක් වුණා නම්. ඒත් හැබැයි ලංකාවේ ජ්‍යොතිර්වේදියෝ මම දන්න තරමින් විවාහය වගේ කටයුත්තකදී එහෙම සාමාන්‍යයෙන් එවැනි රිස්ක් එකක්වත් ගන්නේ නැහැ. ඒ කියන්නේ විවාහය වගේ කටයුත්තකදී මහා ජ්‍යොතිෂයෙක් එක්කත් ගන්න හැරෙන්නේ චූල නක්ෂත්‍රයවත් භාවිතා කරන්නේ නැහැ පුද්ගලික කටයුත්ත කරවත් ලංකා ජ්‍යොතිර්වේදී. දැන් පුර පසළොස්වක අමාවක වෙන ඕන දවසක නැකත් ගන්න පුළුවන්. කෝණ මාසෙත් නැකත් ගන්න පුළුවන්. ඔය නැකත් ගන්න බෑ කියලා ගොඩක් අය හිතුවර කිසිදු ගැටලුවක් නොවෙන්න. විවාහය නිවාස ගෘහ ප්‍රවේශ වගේ ඕන එකකට. හැබැයි මේක පුද්ගලික කටයුත්තක් නෙමෙයි. මේක දුටුගැමුණු රජතුමා ඉදිකරපු රුවන්වැලි සෑයෙන් පස්සේ ලංකාවේ ඉදිවෙන සුවිශාලම සහ වැදගත්ම දාගැබ. ඒ තමයි යුද්ධයක් අවසානයේ ලංකාවේ ඉදිවෙන මං හිතන්නේ දෙවෙනි චෛත්‍ය යුද්ධයක අවසානයේ සාමය සංකේතවත් කරන්නේ. එතකොට ඒ නිසා ඉතාම පැහැදිලිවම
අපිට කියන්න තියෙන්නේ ශාස්ත්‍රානුකූලව සෛද්ධාන්තිකව ජ්‍යොතිෂයට අනුව. ඒක ඇත්තටම කොයිතරම් දුරට විද්‍යාත්මකද නැද්ද කියන එක රිපීටබල් බලන්න දැන් තියෙන හැකියාව අඩුයි. ඒක වෙනම කතාවක්. ඒක මම නැවත නැවත කියන හැබැයි ජ්‍යොතිෂය තියෙන විදිහට අපිට කියන්න තියෙන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක ඉතා ආසන්නයේ ඉතා නොදුරේ මේ සඳහිරු සෑය විවෘත කරන්න නැකතක් යොදා ගැනීම සිද්ධාන්ත විරෝධී. ඔව් මම අහන්න කැමති මේ ඉන්දි මහත්තයා දැන් ඔබ විරෝධී ඒ ඔක්කොම කියන කතාව ඇත්ත. ඔව් ජෝති සිද්ධාන්තත් ඔබතුමා පැහැදිලි කරා. ඔව් දැන් තියෙන ගැටලුව තමයි මේ වෙන දෙයක් වුණොත් රටට බලපාන්න කෙසේද? ඔව් ඒකට උදාහරණයක් මම කියන්නම්. ඒක තේරුම් ගන්න ඔබ දන්නවා මහවැලි මේක මම අහලා තියෙන කතාවක්. මේක මට සත්‍ය සත්‍තාව 100%ක් තහවුරු කරන්න බෑ. මම අහලා තියෙන කතාවක් මහවැලි මහ සෑය මුල්ගල තියන්න හිටියේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. හැබැයි එතුමා 100%ක් සිංහල බෞද්ධයෙක් නෙමෙයි කියන ප්‍රශ්න නිසා මම අහලා තියෙන විදිහට මේක ඕනනම් උසන්ද මහත්තයා ඔබට වෙලාවක් අහන්න පුළුවන්. ඇල්ලේ ගුණවංශහාමුදුරුවෝ ඇතුළු ලංකාවේ ස්වාමීන් වහන්සේලාට ඕන වුණා මේ චෛත්‍යයට සිංහල බෞද්ධයෙක් ලවා මුල්ගල තියවන්න. එහෙනම් මම දන්න විදිහට මහවැලි මහ සෑය ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මුල්ගල තියන්න කලින් රාත්‍රී ඊට කලින් දවසේ රෑ ගිහිල්ලා ඇල්ලේ ගුණවංශහාමුදුරුවෝ ගාමිණීසාරාගේ මහත්තයා ලවා මුල්ගලක් තියෙව්වා කියලා කතාවක් තියෙනවා මහවැලි මහ සෑයට. ඒක බොහොම සද්භාවයෙන් අවංකව කරපු වැඩක්. ඒ කියන්නේ රටේ ජනාධිපති වුණා ජේ.ආර්. එතුමගේ නම ජූනියර් ශ්‍රී ජයවර්ධනනේ. ඒතකොට අර මම හිතන්නේ රෝහණ විජේවීර මහත්තයත් එකවරක් කිව්වා ජේ.ආර්. ජයවර්ධනගේ මේ ඔය ශ්‍රී වික්‍රම රාජසිංහගේ කාලේ පාවා දීපු කතා. ඒ කියන්නේ වෙන සම්භාවයක ප්‍රශ්නයක්. ඒ කියන්නේ සිංහල බෞද්ධයෙක් 100%ක් මේ උභය කුල පාරිශුද්ධ සිංහල බෞද්ධයෙක් නෙමෙයි කියන සැකය මත රාත්‍රී කාලේ ඊට කලින් දවසේ මුල්ගල තියෙව්වා. ඒක සමහර නැකත බල්ල කරන්න ඇති මුල්ගල තියෙව්වා ගාමිණීසනායක මහත්තයලව. ඔබ දන්නවා ගාමිණීසනායකට මොකද වුනේ කියලා? ඒක මම කියන්නේ අය අපි අලුතෙන් මතක් කරන්න ඕනේ නැහැ. නෑ ඒක හරි. ඔව් මම වට උදාහරණයක් වෙන නිසා මේ අපිට මේක රිපීටබල් 100%ක් බලන්න බෑ කියන්න බෑ විද්‍යාත්මකව මේකෙන් වෙන හානිය මොකද්ද කියලා. හැබැයි අපිට අතීතේ තියෙන මූලාශ්‍රත් එක්ක මේ හැම චෛත්‍යයක් මං කර රුවන්වැලිසෑය රහතන් වහන්සේලාගේ යුගයේදී රුවන්වැලිසෑය මුල්ගල තැබීම ධාතු නිදාණය චෛත්‍ය නිරාවරණ මේ සියල්ල කරලා තියෙන්නේ විසානක සහ උත්තරසලනකට යොදාගෙන නිශ්චිත තෝරාගත්ත සුබනක සහිත දිනවල කියලා තියෙනවා. මහවංශ මේක පැහැදිලිවම තියෙනවා. ඔබට තූපවංශය බලන්න පුළුවන්. ඊට කලින් ධාතු වංශේ මේ සේරුවාවිල මංගල මහසෑයේ සියලුවම කටයුතු කරේ නිශ්චිත නැකත් වලින් කියලා නැකත් වල නම් සෙට් එකත් එක්කම තියෙනවා ධාතු වංශේ. ඒ නිසා මේකේ ගැටලුව තමයි අර්ධ චන්ද්‍රග්‍රහණයක් ආසන්නයේ කිසිදු සුබ කටයුත්තක් කරන්න එපා කියලා මහ ජ්‍යොතිෂයේ භාරතීය ජ්‍යොතිෂයේ වෛදික ජ්‍යොතිෂයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල තමයි නැකතක් යොදාගන්නේ මොනවද සඳහාද නැකතක් යොදාගන්නේ ඒ නැකත භාවිතා කරන පුද්ගලයාගේ සහයේ භාවිතා කරන කණ්ඩායමට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන කාරණා වර්ධනය කරන්න. ඒ නිසා තමයි නැකත දිනය නැකත තිතිය යෝගය කරණය කියලා මේ ජ්‍යොතිෂයේදී සඳහතේ පංචාංගයක් යොදාගන්නේ. එතකොට මේ නැකතක් වැරදියට යොදා ගැනීම කියලා කියන්නේ ජ්‍යොතිෂානුකූලව ගත්තොත් අර කියන කාරණා පිරිහීමක්. ඒ කියන්නේ ඒ කියන කාරණා දැන් නැකතක් යොදාගත්තම ආයු බල සැප ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වෙනවා නම් හරි විදියට යොදාගත්තොත් වැරදි විදියට යොදාගත්තොත් සිද්ධ වෙන්නේ ඒක අනිත් පැත්ත. ඒක විශේෂයෙන්ම මේ නැකතට පුද්ගලිකව මුල් වෙන පුද්ගලයාට අහිත කරයි. දැන් මේ චෛත්‍ය තිකේම කියලා කියන්නේ සඳහිරු සෑ විවෘත කිරීම කියලා කියන්නේ කොත් නිරාවරණය කියලා කියන්නේ සමස්ත රටටම අදාළ කටයුත්තක් නිසා ඒක බොහොම පැහැදිලිව ජ්‍යොතිෂානුකූලව ඒක රටට අහිත කරයි. ඒක විපත්තිදායකයි. විශේෂයෙන් මේක මුල් වෙන පුද්ගලයාට අතිශයින් අහිත කරයි. ඒ නිසායි අපි මේ කියන්නේ මේක එක්කෝ මේකට අදාළ වෛකල්පික ක්‍රමයක් යොදාගෙන අපි දන්නේ නැහැ මේකට අදාළව සමහර චූල නක්ෂත්‍රයන් එකක් හදුවද කියලා. හැබැයි මම දන්න තරමින් ජ්‍යොතිෂ ගැන දැනුමක් තියෙන ජ්‍යොතිෂවේදියෙක් සඳහන් මහත්තයා මේ වගේ කටයුත්තකදී එහෙම චූල නක්ෂත්‍රයන් එකක් යොදා ගැනීම වගේ රිස්ක් එකක් ගන්නෙ නැහැ. ඒ නිසා මොන්ඩිසෝරි දැනුමක් තියෙන අර විචිතරෝහණ විජේමුණිගෙන් ඇහුවත් කියයි මේ නැකතේ අවුල. ඒ කියන්නේ චන්ද්‍රග්‍රහණයක් සූර්යග්‍රහණයක් තියෙන දෙපැත්තේ දවස් තුනක දෙපැත්තේ ලංකාවේ ජ්‍යොතිෂය ගැන මොන්ඩිසෝරි දැනුමක් තියෙන ජ්‍යොතිෂකාරයෙක්වත් සාමාන්‍ය ගමක ජ්‍යොතිෂවේදියෙක්වත් සුභ කටයුත්තක පුද්ගලික කටයුත්තක නැකතක් ගන්නෙ නැහැ. ඒතකොට මේ සඳහිරු සෑය කියන්නේ මතක් කරන්න එපා දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හැදුවට පස්සේ ලංකාවේ වෙන විශාලතම චෛත්‍ය ඉදිකිරීම. ඒතකොට මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. නෑ තොරතුරු මත දැන් ඒක වෙන කතාවක්. අපි කියන්නේ දැන් ඔබතුමා දන්නේ කොහොමද ඇත්තටම මේක 18 වෙනිදා මේ උත්තර කරන මේක මුල්ගල තියෙන ඉතින් ඒක දැන් මේ ප්‍රසිද්ධ කළ ඉවරයි නේ ඒක ඔබ ඊයේ අපි මේ වීඩියෝ පටිගත කරන දවස කලින් දවසේ ප්‍රවෘත්ති බලුවා නම් ඒක මම කියන්නේ ඔය ප්‍රශ්නේ අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දැන් මේ මුල් රටම දන්නේ එක. දැන් ඊළඟට කොත මම කියන්නේ මේ කොත තැම්පත් කිරීම කරේ ඊයේ කියන්නේ අපි මේ වීඩියෝ පටිගත කරන දවස කලින් දවසේ කියන්නේ
නොවැම්බර් 8 වෙනිදා. නොවැම්බර් 8 වෙනිදා කියන්නේ ජලවක රිට්ටාව තියෙන කිසිසේත් සුබ කටයුත්තට දාගන්න බැරි දවසක්. ඒත් මම දන්නේ නැහැ ඇත්තටම ඇයි මේ දැන් මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා සාමාන්‍යයෙන් ජ්‍යොතිෂය පිළිගන්නවා. ජ්‍යොතිෂය පිළිගන්න, ජ්‍යොතිෂය විශ්වාස කරන, ජ්‍යොතිෂය අනුව වැඩ කරන කෙනෙක්. දැන් එතුමාට පළවෙනි ලනුව දුන්නා 2014 හමස්මර යෝගයක් තියෙන දවසක නාම යෝජනා කැඳවලා. ඊළඟට ඔබට මතක ඇති අගෝස්තු 5 අපි ඡන්දේ තියද්දි 2020 අපි වීඩියෝවක් කරලා කිව්වා මේ ඡන්දේ ආණ්ඩුව දිනුවට මේ තියෙන දවස ආණ්ඩුවට ඉතාම අහිතකරයි පත් වෙන ආණ්ඩුවට ඔබට මතකද නැහැ අපි සත්‍ය විලක්සලම වීඩියෝ එකක් කරා. ඡන්දේ තියෙන දවසේ පංචාංග ශුද්ධිය නැති දවසක් ඡන්දෙට ගත්තේ කියලා ඔබට මතක ඇති. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා ජ්‍යොතිෂානුකූලව විශේෂයෙන්ම ජ්‍යොතිෂානුකූලව විතරක් නෙමෙයි ලංකාවේ දාගැබ් ඉදිකිරීමට අදාළ ශාස්ත්‍රයට අනුව. දැන් මම ඔබට තව උදාහරණයක් කියන උදාහරණයක් ඇරෙන්න ඔබ දන්නවා දැන් අපේ මේ කිවරගමනේ අපි සමන්තවද්‍ර හම්දුර උමන්දාවේ චෛත්‍යයක් හදනවානේ. උන්වහන්සේ ඉතාම රෙඩිකල්ව හිතන කෙනෙක්නේ. හැබැයි උන්වහන්සේවත් මම පුද්ගලිකව දන්නවා උමන්දාවේ චෛත්‍ය ඉදි කරද්දී ඒ සියලුම කටයුතු කරේ චෛත්‍ය වලට අදාළ නියමිත සිද්ධාන්ත පද්ධතිය අනුව. ඒක උන්වහන්සේක පිළිගන්නවා හෝ ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි මම මේ කියන්නේ. මම දන්න තරමින් සමන්තවද්‍ර හම්දුරේ උමන්දාවේ ඉදි කරන චෛත්‍ය ඉදි කරන සියලුම කටයුතු කරේ පෞරාණිකයේ චෛත්‍යයට අදාළ සාම්ප්‍රදායික ශාස්ත්‍රයට අනුව. ඒ නිසා ඒකයි මම කියේ ලංකාවේ මේ සංස්කෘතිය සම්බන්ධ දන්න මේ ශාස්ත්‍රය සම්බන්ධ දන්න මේ ශාස්ත්‍රය පිළිබඳ හදාරලා තියෙන. දැන් උන්වහන්සේ ගැන මූර්ති කලාවට අදාළ සාරිපුත්ත ප්‍රකරණය සහ චෛත්‍ය කලාව ගැන ඉතා හොඳ දැනුමක් තියෙන කෙනෙක්. එතකොට එහෙම කෙනෙක්වත් සඳහන් මම කියන්නේ හේතුවේ. එහෙම කෙනෙක්වත් සමන්තවද්‍ර හාමුදුරුවෝ වගේ කෙනෙක්වත් මේ සිද්ධාන්ත උල්ලංඝනය කරන්නේ නැහැ. මේ සිද්ධාන්ත ලංකාවේ කිසි කෙනෙක් මේ සංස්කෘතිය ටච් කරලා තියෙන කෙනෙක් මේ සිද්ධාන්ත උල්ලංඝනය කරන්නේ නැහැ. එතකොට මේක මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හරි වරදක් වෙන්නේ නැහැ නේ. දැන් කවු මේ හදන කෙනා කිව්වනම් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර් මේක ඉදි කරොත් හොඳ නැහැ කියලා මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිසිසේත් තමන්ගේ උපන්දිනේ මේ චෛත්‍ය විවෘත කරගන්න මේ පොයත් එක්ක ඒ වගේ අත්නොමතික වෙයි කියලා ජ්‍යොතිෂයත් එක්ක සෙල්ලම් කරන කෙනෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂ කියන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ මේකේ වරද මේකයි. දැන් ඔබට මතක ඇති අපි කිව්වා ජාතික ජන බලවේගයේ රාහු කාලෙන් අපේක්ෂකයා නොමිනේට් කරද්දී ජාතික ජන බලවේගයේ ඡන්ද අඩු වෙනවා කියලා අපි හිතුවේ නෑ හැබැයි 103ක් දක්වා අඩුවේ කියලා. ඔබට මතක ඇති මොකද මම ඒක ලොකුවට හයිලයිට් කරේ නෑ මම ජාතික ජන බලවේගයෙන් දැනුත් පෙනී ඉන්න හින්දා. හැබැයි ඔබට මතක ඇති අපි කිව්වා අපේක්ෂකයා නොමිනේට් කරපු වෙලාව වැරදි. ඔබට මතක ඇති අගෝස්තු 18 2020 රාහු කාලෙන් ඔබට මතක 2019 sorry මේ රාහු කාලෙන්නේ නොමිනේට් කරේ. ඒ වෙලාව අපි කිව්වනේ ජාතික ජන බලවේග දීර්ඝ ගමනක් තියෙන හැබැයි මේ වෙලාව වැරදි නොමිනේට් කරපු මේ වෙලාව මේ නිසා ඡන්ද පදනම අඩු වෙන්න ඉඩ තියෙනවා මේ ඡන්දෙදි විතරක් කියලා. ඔබට මතකද අපි ඒක පැහැදිලිවම කිව්වා. හැබැයි ඒක කිසි ගැටලුවක් නෑ. මොකද ජනතා විමුක්ති පෙරමුණ ජ්‍යොතිෂය හෝ නැකත් විශ්වාස කරලා වැඩ කරන කණ්ඩායමක් නෙමෙයිනේ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා සහ මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න 90%කට වඩා වර්තමාන ආණ්ඩුවේ මම පුද්ගලිකව දන්නවා ලංකාවේ ඉන්න මුස්ලිම් දේශපාලඥයෝ පවා ගොඩාක් වැඩ කරන්නේ නැකත්වල සඳහත්ය. ඉස්ලාමීය දේශපාලඥයෝ. ඒක මම පුද්ගලිකව දන්නද. එතකොට එහෙම කෙනෙක්ට වැරදි නැකතක් දීලා ඒ කියන්නේ දැන් මේ දිනේ අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා තෝරගන්න ඇත්තේ උපන් දිනයත් පෝයත් එන එක කෝයින්සිඩන්ට් එකක් අහමු සිදුවීමක්. ඒකත් එක්ක මේක තියෙන ජ්‍යොතිෂ සත්‍ය විමසලානේ. ඒතකොට කවුරු හරි කිව්වා නම් කරුණු සහිතව මේ දිනය සුදුසු නෑ මේ කටයුත්තර කියලා මං හිතන්නේ නෑ එතුමා අත්නොමතික වෙයි කියලා මේ දිනේ යොදා ගන්න. එතකොට චූඩාමාණික්ය තැබීමත් තැම්පත් කිරීමත් ඒ ගත්ත වෙලාවත් හොඳද? චූඩාමාණික්ය තැම්පත් කිරීමේ ලොකු ගැටලුවක් නැති වුණත් සුබ දවසක් නෙමෙයි. මොකද නොවැම්බර් 8 කියලා කියන්නේ ජලවක රිට්ටාව තියෙන දවසක්. එතකොට ජලවක රිට්ටාව තියෙන දවසක සාමාන්‍ය සුබ කටයුතු කරන්නේ නැහැ. ඒක ලොකු ගැටලුවක් නොවුණත් මේක ඊට වඩා බරපතලයි. මොකද අර්ධ චන්ද්‍රග්‍රහණයක් හෝ ඒ කියන්නේ චන්ද්‍රග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ මහාපාත දර්ශන කියලා ජෝසිය තියෙනවා කාරණා ගන්නව. මේවත් එක්ක මේ මං කිව්වේ මොන්ඩිසෝරි දැනුමක් තියෙන ජෝතිෂකාරයෙක්වත් මේ ගමක සාමාන්‍ය ජෝසිය හදාලා තියෙන කෙනෙක්වත් මේ චන්ද්‍රග්‍රහණයක් සූර්යග්‍රහණයක් අවසානයේ දවස් 3ක් දෙපැත්තල නැකත් ගන්නේ නැහැ. නෑ ඒක හරි. අපි දැන් රටේ නායිකාව වෙන්න පුළුවන්. ඒක තීන්දුව මත කරන්න පුළුවන්. ජෝසිය විදි කියලා වෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. රටේ ජනතාවට රටේ ආර්ථිකයට ඒ වගේ දෙයකින් මේකට මේවැනි දෙයකින් බලපෑමක් ඇති වෙනවද? දැන් පරණ මං කියවනේ මේ පරණ චෛත්‍ය දිකිරීමට අදාළ සිද්ධාන්ත පද්ධතියක් දැන් චෛත්‍ය තරන්නේ මම ඔබට ඔය කියලා උත්තරයක් දෙන්නම් ටිකක් එකට ශාස්ත්‍රීය උත්තරයක් දෙන්න ඕනේ අර ගැලරියට ගහනවට වඩා. මූර්ති ඉදිකිරීම ගත්තොත් මූර්ති ඉදිකිරීම පවා මූර්තියක් නිර්මාණය කිරීමට අදාළව පවා අපේ තියෙන වෙනම ශාස්ත්‍රයක්. ඒකට සාරිපුත්‍රය කියලා පොතක් තියෙනවා. ඒකට අදාළ තියෙනවා මේ මූර්තිය කවුරු හරි ඉදි කරනවා නම් ඉදි කරන කෙනාගේ හරියන්න වෙනම ඒකට ගන්න අනුපාත තියෙනවා. දැන් ලෝකේ අද වෙනකොට දැන් මේ චෛත්‍ය කියලා කියන්නේ මම වෙනම මේ ඔබ කියන කර එන්නම් චෛත්‍ය කියලා කියන්නේ සඳ මහත්තයා එක පැත්තකින්
පිරමීඩ ආකෘතියක්. ඒ කියන්නේ පිරමීඩේ ඔබ දන්නවා විශේෂම කොස්මික් එනර්ජි එකත් එක්ක අන්තරීක්ෂ ශක්තියත් එක්ක සම්බන්ධයි. ඊජිප්තු පිරමීඩ. එතකොට මේ පිරමීඩ ආකෘතියම අපේ පෙරදිග ඉදි කරපු එක තමයි චෛත්‍ය කියලා කියන්නේ. චෛත්‍ය කියලා කියන්නේ ඊටාම පැහැදිලිව මේ ඊටාම පැහැදිලිව ගත්තොත් එහෙම එක්තරා විදිහක පිරමීඩයක්. ඔබ දන්නවා අර ලෝකේ මේක සියල සියක් සත්‍ය අසත්‍ය අපිට එකපාර හිමි ටික හිමින් බලන්න ඕන එකක්. හැබැයි ප්‍රධාන මහා පිරමීඩ තුන ගත්තොත් මහා පිරමීඩ තුනයි අපේ ප්‍රධාන චෛත්‍ය තුනයි ලංකාවේ තියෙන. ඉලක්ක වෙන්නේ ඔරායන්ගේ දඩයක්කාරයා තාරකාරාශියේ බඳපටියට තමයි ගණිතානුකූලව. එතකොට කොයිතරම් දියුණු තාක්ෂණයක් දැනුමක් සහ තාරකා විද්‍යාත්මක සිද්ධාන්ත පද්ධතියක් භාවිතා වෙලා තියෙනවද කියන එක පැහැදිලි පිරමීඩ ඉදි කිරීමේදී සහ චෛත්‍ය ඉදි කිරීමේදී. මේ වගේ අනුපාත භාවිතාව වෙනකම් දැන් গোল্ডන් රේෂියෝ කියලා 2:1 කියන අනුපාතය. ලෝකේ දැන් අද වෙනකොට විද්‍යාත්මකව පිළිගන්න එකක්. ලෝකේ අපේ ක්‍රෙඩිට් කාඩ් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයට. ඒතරල් මේවා ඇත්තනම මේ ඒ නිසා මිත්‍යාවක් හෝ බොරුවක් කියලා එකපාර බහැර කරන්න බෑ. එකම ප්‍රශ්න තමයි මේ අර්ධචන්ද්‍රග්‍රහණයක් තියෙද්දී මේ චෛත්‍ය විවෘත කිරීම. ඒ චෛත්‍ය විවෘත කරන මුල් වෙන රාජනායකයන්ට, රටේ ජනතාවට ආර්ථික වශයෙන් සහ ඔබ හෙව මොකද වෙන්නේ කියලා. සහ පවතින අහිතකර තත්වයන් වර්ධනය වෙන්න මිසක් යහ දැන් චෛත්‍යයක් ඉතිරිය වගේකින් බලාපොරොත්තු වෙන්නේ රට යහපතක් වෙන්නනේ. මේ වගේ දෙයක් කරා ඒක නැවත ඒක නෙගටිව් පැත්ත, ඍණ පැත්ත ක්‍රියාත්මක වෙනවා මිසක් සුබදායක පැත්තට වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපිට මේකේ වෙන්නේ මොකද්ද කියන එක 100%ක් නිවැරදිව කියන්න බෑ කාරණා දෙකක් නිසා. එකක් තමයි මේක අපිට රිපීටබල් බලන්න ඉතිහාසයේ හම්බ වෙලා නැහැ. ලංකාවේ කිසිම රජ කෙනෙක් හෝ චෛත්‍ය ඉදි කරපු කිසිම කෙනෙක් මේ ජ්‍යොතිෂ සිද්ධාන්ත උල්ලංඝනය කරලා ලංකාවේ චෛත්‍ය ඉදි කළා නැහැ. රහතන් වහන්සේලාගේ යුගයේ පවා. එකක් ඒ නිසා. දෙක නැවත නැවත මේ වගේ සිද්ධි තුනක් විතරනවා. එකම එක තමයි අව මං කිව්ව මහවැලි සෑය වැරදි වෙලාවක ඉමෝෂනල් අරගෙන, ඒ කියන්නේ ඒක භාවාත්මකව හිතලා JR මුල්ගල තියන්න කලින් ගාමිණී සනායකලව මුල්ගල තිබීම. ඒක තමයි ලංකාවේ තියෙන පිළිගත් නැකතකට නොගිහින් චෛත්‍යයක් හදන්න මං හිතන්නේ තියෙන එකම අවස්ථාව මම අහලා තියෙන අවස්ථාව. ඒ නිසා එහෙම වෙලා නැති නිසා මේක ප්‍රතිඵල මොන වගේද කියලා අපිට බලන්න වෙන්නේ මේක උනාට පස්සෙම තමයි. ගොඩක් ස්තුතියි ඉන්නේ මහත්තයා. තව අවසන වශයෙන් අපේ විනාඩියක් වගේ. ඔව් අවසන වශයෙන් කියද්දී මේක ඇත්තනම මම හිතනවා මේක මේ අපේ වීඩියෝ ලංකාවේ රජයට දාලා බොහෝ දෙනෙක් බලන හින්දා මේක අවධානය ලක් වෙයි කියලා. හැබැයි අපි බලමු මේ ගැන අපි කියමු සන්ත මහත්තයා ලංකාවේ ජ්‍යොතිර්ය දින මේ ගැන කතා කරන්න කියලා. ඒ කියන්නේ මේ අර සේතාම්බර පටසලු ඇඳලා රජුරෝ ඇඳුන් නැතුව යද්දී හැම එකම රජුරෝන්ගේ ඇඳුම ලස්සනයි කියලා කියද්දී කවුරු හරි පොඩි එකෙක් ඉඳත් එපේ රජුරෝන් ඇඳුන් නැතුව ඉන්නවා කියලා කියන්නේ. ඒක කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ රිස්ක් එක නොදැනෙන මරණ බය නොදැනෙන පොඩි එකෙක් ඉන්න ලදරුවෙක් ඉන්න ඕනේ කවුරු හරි. ඉතින් මේ පොඩි එකාගේ භූමිකාව කවුරුවත් කරන්නේ නැති හින්දා තමයි මම හිතුවේ මේක කරන්න. ඉතින් කවුරු හරි එක කරන්න ඕනේ. අනිත් තුරත් මතය අපිට මයින්ද මාත්‍යාට මේක හොඳ නරකද, ගෝඩාවි මාත්‍යාට හොඳ නරකද කියන එක නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපේ රටේ ජනතාවටත් අපේ රටේ නායකයෙක් ඕනේ, කවුරු මේ පක්ෂෝ කවුරු කෙනෙක් ඕනේ. ඒක වෙන කතාවක්. ජනතාවට මේකෙන් බලපෑමක් ඇති වෙනවද කියන එක තමයි මේක කතා කරන්නේ. ඒක එක කන්ටික මහින්ද රාජපක්ෂ මම ඔබට කියවනේ මහින්ද රාජපක්ෂ ජ්‍යොතිෂයේ දැඩිව විශ්වාස කරන කෙනෙන්නේ. ඒතර එහෙම කෙනෙක්ට වැරදි නැකතක් වැරදි උපදේශයක් කවුරුට දීම අපරාධයක්. ඒ කියන්නේ ඒක වෘත්තීය මේ වශයෙන් වරදක් ඒක. ඔබතුමා දැක්ක නිසා තමයි මේ අද වීඩියෝ එක. මේක ඉතාම පැහැදිලිව ඒ නිසා මම ඔබට කිව්වා මූලාශ්‍රත් එක්ක කිව්වා මේ මූලාශ්‍රය බලන්න. ඒ වගේම ජ්‍යොතිෂ කරන ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න පුළුවන් කාරණයක් තමයි චන්ද්‍රග්‍රහණයක් සූර්යග්‍රහණයක් මේකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ චන්ද්‍රග්‍රහණය දැන් චන්ද්‍රග්‍රහණයක් සහ සූර්යග්‍රහණයක් හැම වෙලාවකම සාමාන්‍යයෙන් ඇති කරන්නේ අහිතකර ප්‍රතිඵල. දැන් මේවර චන්ද්‍රග්‍රහණය හැබැයි අපිට ඍජුව දර්ශනය වෙන්නේ නැහැ. මොකද මේවර චන්ද්‍රග්‍රහණ ටිකක් ප්‍රබලව වෙන වැඩිම වෙලාවක් තියෙන චන්ද්‍රග්‍රහණයක් සඳ මහත්ය. අර බ්ලඩ් මූන් කියලා කියන රතු සඳක් තිස්සේ මේක උතුරු ඇමරිකාට වල තමයි දර්ශනය වෙන්නේ. හැබැයි චන්ද්‍රග්‍රහණය අපිට දර්ශනය වුණත් නොවුණත් චන්ද්‍රග්‍රහණය කියලා කියන්නේ මොකක්ද කියලාත් මම මේ අන්තිම විනාඩිය පැහැදිලි කරන්නම්. සූර්යා වටා පෘථිවිය ගමන් කරන ගමන් මාර්ගයයි ඒ කියන්නේ සූර්යා වටා පෘථිවිය ගමන් කරනවා, පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනවා. මෙන්න මේ වස්තුන් තුන සූර්යා චන්ද්‍රයා සහ පෘථිවිය කියන වස්තුන් තුන එකම එක සරල රේඛාවක පිහිටියොත් තමයි විශේෂයෙන්ම සූර්යා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය આવොත්, ඒ කියන්නේ සූර්යාගේ sorry සූර්යා සහ මේ පෘථිවිය අතරට චන්ද්‍රයා આવොත් එකම සරල රේඛාව පිහිටලා එතකොට සූර්යග්‍රහණයක් ඇති වෙනවා. සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ අමාවක දවසක විතරයි සඳ මහත්තය. ඊළඟට සූර්යා සහ චන්ද්‍රයා අතර පෘථිවිය විල පෘථිවියේ ඡායාව චන්ද්‍රයාට වැටෙනවම චන්ද්‍රග්‍රහණයක් ඇති වෙනවා. ඇත්තටම මේ එක සිද්ධ වෙන්නේ ආසන්නයේ රාහු කේතු කියන අක්ෂ දෙක. ඒ කියන්නේ සූර්යා වටා පෘථිවිය ගමන් කරන ගමන් මාර්ගයයි පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරන ගමන් මාර්ගයයි ඡේදනය වෙන ලක්ෂ දෙක තමයි රාහු සහ කේතු. ගණිතමය ලක්ෂ දෙකක්, මැතමැටිකල් පොයින්ට් දෙකක්. අන්න ඒ ගණිතමය ලක්ෂ දෙක පිහිටන ආසන්නයේ තමයි චන්ද්‍රග්‍රහණයක් වෙන්නේ. දැන්
ලබන අවුරුද්දේ නැවත මේ වගේ චන්ද්‍රග්‍රහණයක් වෙනවා. මේ නොවැම්බර් අපි 19 නේ මේ පරිචන්ද්‍රග්‍රහණය වෙන්නේ. ඔව් අපි ඒ ගැන වෙනදාස ඔව් සත්‍ය ටීවී එකේ අපි ඔව් අපි ඒ ගැන වෙනම කතා කරමු. කොහොම වුණත් මම මේ කියන්නේ හැදුවේ. ඒතර මේ චන්ද්‍රග්‍රහණය සූර්යග්‍රහණයක් ආසන්නයේ නැකත් ගැනීම ජ්‍යොතිෂ සිද්ධාන්ත විරෝධී. ඒ නිසා මම හිතනවා මේ ගැන අපෙන් අපි මේ කතා කරලා පස්සේ මේ ගැන ජ්‍යොතිෂවේදීනුත් ලංකාවේ ජ්‍යොතිර්වේදීනුත් කතා කරනවා හොඳයි කියලා. ඔව් ගොඩක් ඉස්සුයි. අපි නැවත සත්‍ය වීලොක් YouTube channel එක කරා හමු වෙමු.